දියුතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙතනදී කතා කරන්නට ඉඟියක් දක්වන්නට මේ මොහොතදී තව දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මං ඒ ගැන කතා කරන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මං අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මෙන්න මෙහෙම දෙයක් ඔයාට කියන්න පුළුවන් වෙනවා. දැන් අගස්තිට ඕන කරන්නේ සමාධිත් එක්ක ඉෂත් එක්ක ජීවත් වෙන්න. ඇත්තම කියනනම් මම තනියෙන් හිටියොතින් ක්‍රින්ඩි ඇවිල්ලා ඇත්තටම තමන්ගේ ජීවිතේ නැවත වතාවක් විනාශ කරයි කියලා ලොකු බයකින් තමයි ඉන්නේ කියන කාරණාව අපි දන්නවා. ඉතින් කොච්චර බයකින් හිටිය වුණත් අගස්ති මේ වෙලාවේදී ඊෂ සමාධි ළඟ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ තියෙන ආදරේ නිසාමයි. ඉතින් ඒ ආදරය ගැන මතක් වෙද්දිත් ඇත්තටම කියනවා නම් හැමෝටම ලොකු සතුටක් ඇති වෙන්න ඕනේ. මොකද අගස්තිගේ ආදරේ මේ තරම් කාලයක් හංගගෙන හිටිය සහ දැන් නම් ඉදිරියට එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රසක්ම හදාගන්නේ කියන කාරණාව අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්නට ඉඟියක් ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා කියලයි මම මෙතනදී ඔයත් එක්ක සිහිපත් කරන්නට සූදානමක් තියාගන්නේ. ඉතින් කොහොම වුණත් අපි මෙතනදී මේ වගේ කාරණාවක් ගැන කතා කරන්නට ලෑස්ති වෙනවා කියලයි මම මතක් කරන්නේ. අගස්ත්‍ය හැමතිස්සෙම මේ වෙලාවේදී බලාපොරොත්තු රසක්ම ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් ගැන කියන එක ගැන අපි මෙතනදී කතා කරන්නත් ඕනේ. ඉතින් දැන් ඔයා හිතන්නකෝ අගස්ත්‍ය කියන්නේ ඊෂ සමාධිත් එක්ක ඉන්න ඕනි කියලා උනත් ඇත්තටම කියනවා නම් මේ කට්ටිය කියන්නේ අපි ඉන්න තැනේ තරම් සුදුසු නැහැ කියලා. හැබැයි ඉතින් තමන් ඉන්න කැමතිම තැන තමයි සමාධි ඉන්න තැන. තමන් ඒ තැන මොන ප්‍රශ්න තිබුණත් ඉන්නවා. ඉතින් අනිත් එක සමාධීෂ මේ විදිහට කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඇත්තම කියනවා නම් මෙතනදී යටි කියන්න ඕනේ කරන්නේ අර ඉතින් ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනාගෙන් නිතරම පොඩි හරි නිදහසක් නැහැනේ. ඉතින් ඒ නිසයි මේ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ කියන කාරණාව අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් තියෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයාට කතා කරන්න ලෑස්ති වෙන්න කියන කාරණාව මතක් කරනවා. ඉතින් ඒකත් එක්ක සමාධි වගේම ඊෂා පොරොන්දු වෙනවා ඉදිරියට නුවරඑළිය ගෙදරට එක් කරගෙන යන්න. හැබැයි එහෙත් ඉදිරියට කිසිදු නිදහසක් තියෙන එකක් නැහැ. මොකද ගේ උගස් අරගෙන තිබුණු නිසා කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ.